ආයිබෝවන් දවස නිමා වීමට පෙර දවසේ සිදුව සියලු තොරතුරු ඔබට සවිස්තරාත්මකව කියන්නට සූදානම් සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත රජයේ ලබා දෙන උපදෙස් පිළි නොපදින මහ බැංකුවේ සහ රජයේ බැංකුවල නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක් රජයේ ජනතාවට දුන් සහන කල්බදු සමාගම් ලබා දුන්නාද තවත් බිල්ලක් ගැනීමට පෙර කළ යුත්තේ කුමක්ද රටේ අපරාධ රැල්ල වළක්වන්න විශේෂ කාර්ය බලකාය යොදා ගන්න සජිත් ගෙන් රජයට යෝජනාවක් අපරාධ මඩින්න සියලු සැලසුම් සකස් කර අවසන් ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක් අගමැතිට 5000ක් හිටපු අගමැති රනිල්ගේ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් සෞඛ්‍ය අමතිවරියගෙන් පිළිතුරු පෙරටු ගාමින් වැලැක්වීමට ගිය කොල්ලුපිටිය පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට කොවිඩ් 19 වෛරසයේ පැතිර යාම ආරම්භ වූයේ දෙසැම්බර් මාස නොව පසුගිය වසරේ අගෝස්තු මාස සිටයි චීනයේ නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත අපරණ ශේෂ්ත්‍රයේ ගැටලු සහ වාතක නිවැරදිව හඳුනාගෙන ඒවා निराකරණයට පූර්ණ සහය ලබා දීමට රජයේ සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා මේ අතර රජයේ නියෝග පිළි නොපදින මහ බැංකු නිලධාරීන්ට සහ රාජ්‍ය බැංකු නිලධාරීන්ටද ජනාධිපතිවරයා දැනුම් දීමක් සිදු කළා හැම කෙනාම දෝෂාරෝපණය කරනවා මේ බැංකුවල රජයේ බැංකුව වගේම පුද්ගලික බැංකුවල අකාර්යක්ෂමතාවය කියලා මම මේ කාරණය වහාම විසඳන්නට ඕන මොකද අපි ණය පහසුකම් දෙන්න කියලා යෝජනා කරලා තිබුණා නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය දිගටම අපිට චෝදනා ඉල්ල වෙනවා අද මම හිතන්නේ තියෙන తත්වය ලෝකේම බලපාන తත්වය මේ ලෝකේ මිටි ප්‍රථම තිබුණු ආර්ථික ප්‍රශ්න වලට වඩා පෙරෑරුම් තත්ත්වයක පවතින සාම්ප්‍රදායික විශ්ලේෂණයටම ඇදී ඇදී වැස්සීම් තිය තියා මේ කාර්යය කරා නම් කරන්න බෑ. ඉතින් බැංකුවල එහෙම මේ කාර්යයට ඉඩ දෙන්නේ නැති අය ඉන්නවනම් ඒගොල්ලෝ අස්කලා දාන්නට ඕන. එහෙම නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මහා බැංකුවත් අපි කියන දේට කරන්නේ නැතුව නිකන් ඇදී ඇදී ඉන්නවනම් ඒ නිලධාරීන්ගෙන් වැඩක් නැහැ. අපි දන්නවා බැංකුව ශාස්ත්‍රයේ මුල්ුණේ නැතොත් මේකයි ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් මම එක තත්ත්වෙ දීලා තියෙනවා මෙහෙම කරෙන්නේ නැත්තම් මම ඒ නිලධාරීන් පවාස් කළා මේක කරන්න පුළුවන් නිලධාරීන් දාන්න පසුබට වෙන්නේ නැහැ. ඉතින්දා බැංකුව මේකට ඉදිරිපත් වෙන්නට ඕන මොකද බැංකුව වලින් තමයි මූලිකවම මේ ආර්ථිකයේ ගොඩ ගැනීමේ අවස්ථාව තියෙන්නේ. ඇතම් කල්බදු සමාගම් වලින් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ තොරතුරු පසුගිය කාලයේ පුරාවටම සෑම මාධ්‍යයක්ම වාර්තා කළා. නමුත් කිසිදු පාලන සමයක ඔවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඇතම් කල්බදු ආයතන ඉතා හොඳින් සිය සේවාව ජනතාවට ලබා දුන්නත් මුදලට පමණක් ලොල්ලු ඇතම් ආයතනවල ක්‍රියාකාරීත්වයේ හේතුයෙන් අද තවත් වටිනා ජීවිතයක් අහිමි වුණා. කල්පදු සමාගමක සේවකයන් පිරිසක් විසින් සිදු කළ පහර දීමකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයටපත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලින් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් එම පිරිස ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට ඊයේ පස්වරුවේදී මෙලෙස පහර දී ඇත්තේ මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් ඉදිරිපිටදී එම කල්බදු සමාගමේ සේවකීන් පිරිසක් විසින් ඒ මහතාට පහර දෙන ආකාරය පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. හොනේ දෙයන්ට පිටා කැමට ලක්ව බිම ඇද වැටි සිටින සුනිල් ජයවර්ධන මහතා හට එක් පුද්ගලයෙකු මුගුරකින් පහර දෙන අයුරුද මෙම වීඩියෝ පටියේ පැහැදිලිව දක්නට ලැබෙනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සමාජිකයෙකුගේ ත්‍රිරෝද රථයක් මෙම කල්බදු සමාගම විසින් පසුගිය දිනක රැගෙන ගොස් තිබුණේ රාජ්‍ය විසින් වර්තමාන තත්ත්වයේ අනුව ත්‍රිරෝද රථ හිමියන්ට කල්බදු සහන ලබා දී ඇති මොහොතක එම ත්‍රිරෝද රථයේ මාස 3ක කල්බදු සහ ඊට අදාළ පොලිය ඇතුළු රුපියල් 35000ක මුදලක් නොගෙවීම හේතු කරගෙනයි තම සංගමේ සමාජිකයෙකුට අත් වූ මෙම ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීමට සුනිල් ජයවර්ධන මහතා සමාජිකයන් කිහිප දෙනෙකු සමග එම ලීසින් සමාගම වෙත ගොස් තිබුණා. මම ෆිනෑන්ස් කම්පැනිට ගියා. අපි අය මගේ නෝනයි සභාපතිතුමත් එක්ක ගිහලා අපි එතන කතා කරා. ඒගොල්ලෝ ගුවා මේක මේක අපිට දෙන්න විදියක් නැහැ. සභාපතිතුමා මේ ඇයි ඕගොල්ලොන්ට මාසය දීලා දිනවනේ මේ මේ සාඩ කාල. නෑ අපිට මේ අදාළ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ එයා අදාළ නැහැ කොට පස්සේ අපි ජනන්ත පොත්ති ලගේ නිවසට ගියා. සෝ සභාපතිතුමා වැතුල්ට ගත්තා. ඊට පස්සේ අපි ජයරම්පති ලේකම් කාර්යයට අපි ගියා. මේ ෆිනෑන්ස් කම්පැනි අයිතිකරු දුරක අමුතුමත් දීලා इतने इन जाम लेकम इतना ऑफिस के महात्म्य कथा करा इधर कथा करा डेगू बिना एग्जिस्ट नेता मटे वाहने बार दिन लिसेट मटे इन्न किया जब बस थापा पे तुमको इन्न मामे टू दे मामा तेरना का अटामा नाम भी इन्न कुछ आप ही किया वाहने बार का मुखिया इधर ये उदे थापा पे तुम्हारे मामा या किताब त्यागलो की थी अबे तुम दिनाम फिनेंस कंपनी दे गया ग्यार बस से एकोल लो कीरो वा मै मुल्लू मुदलम दादास आरसी यही एक न पोलिया तिक्का उ करेला जिस पंदा सारसी अद्द पांची गांड द क्यों देखा जब मरा देवन इधर बस आप गो एक बार क्या कत मरा केवल मैं का देने बैठ गई है ये देखो लो पतिक से पकड़ा ये दिन द एम कल्बदु समागम वेत सुनील जयवर्धन महता गोस्तिबु अतर कल्बदु समागम ट गिया अवस्था वेदी एम कल्बदु समागम तुलाती वो कथा बहा सिय फेसबुक गिनु मट मेलेस एक कर तिबुना अविल्ला मैं तेरे सागत चकर मैं आ क्यों हुआ सीस कर देते हैं क्यों मैं आपको आर बार के तुंदा गाने के बंद किया ඒ කියන්නේ අර වාරිකෙත් එක මම කුඳා ගානේ මම මාස මම ඉත මේ මේ මාසේ 17 වෙනිදට දීනේ වාරිකම අයිය ගෙවන්න තමයි මම හිටියේ එතකොට මම කිව්වා මේම දැන් මට ගෙවන්න විදියක් නැහැ මම ආව දැන් මෙහෙට මම ඔබ ඉස්සෙල්ලාම සබඳුවා මේක ටෑන්ස් අපි දැනුවත් කරන්න බෑ ඒක මොකක් හරි මේගොල්ලෝ කිය ඒගොල්ලෝ මේගොල්ලෝ කියන්නේ ලියුමක් දෙන්න කියලා එහෙම මොකද වල කිව්වේ නැහැ ජනාධිපතිතුමා ඔයාට ජනාධිපතිතුමා රටටම දුන්නේ සාහනේ තමයි ආ ඉල්ලුවේ ඉල්ලුවේ නා අතර කිව්වා සීස් කරත් නැහැ මේ අතේ තියෙන ලාඩ ඇරියසල් වැඩිපුර කීයක් කරලා දාගෙන යන්න ඉතින් පුතා බලන්නකෝ ඔයා එහෙම සාධාරණව කතා කරලා කරපු වැඩේකටයිනේ මේකයිල ගොඩ පිනන්සල්නේ මේක නෑ මම දැන් ලියාපදින් යපෙන් මා බැංකුවේ ඊට පස්සේ අපි කතා බහ කරලා වාහනේ දෙන්න නැගුව අපි එම ආවා එළියට ඇවිල්ලා අපි දැසන උකේ කොට ආවා බම්බලි පිටේ ටික කැමරේ ගිහලා එමෙ නැගමන් ඊට පස්සේ හය හය මාරුණා ඊපස් අපි ඒ පැත්තෙන් ආවා මම දා වාහනේ ලොන් ආවේ සුදු මත පිටිපස් හිටියේ ආපු ගමන් එතන නැවතු එකපාරට මොනා වුණා දන්නේ අට 10 දිනක් විතර වට වුණා ඊපස් මාව ඇදලා ගියා මට ගැව්වා මෙයාත් ඇදලා යව්වා තුන් දිනේ මගේ පිටිපස් එළවන් ආවා ගාන්න මම එමේ දුවල ගල්ලා බේරලා මම පාගල මර ගාලා මේ දැමෙත් තියෙන මගේ කකුල අතපය ඔක්කොම අතත් මේ වෙලා තියෙන්නේ සුදු මත මේ මාව එළවන් යනකොට එයා වැටලා හිටියේ පාර කැමට ලක්පූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත තුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා मियान विट ए महता पनस्तून वन व्येहि पसुवु अतर पहर दीमट संबंध पुद्गलीन अट देनकुद मेरिहान पोलिसिय विसीन अत्तडंगूट गेन तिबेनवा රජය විසින් පසුගිය දා වර්තමාන වසංගත තත්වය හේතු කර ගනිමින් ත්‍රිරෝද රථ හිමියන් ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක කල්බදු වාරික ගෙවීමට මාස 6ක සහන කාලයක් ලබා දුන්නද ඇතැම් ආයතන එය ක්‍රියාත්මක කර තිබුණේ නැහැ. එවැනි කල්බදු සමාගමක් වූ මෙම කල්බදු සමාගම මෙලෙස එම ක්‍රියාපටිපාටියට පටහැනිව ක්‍රියා කිරීම තුලින් අවසානයේදී පුද්ගලයෙකුට මෙලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා. රාජ්‍ය විසින් ජනතාවට සහන ලබා දීමට කොතෙක් යෝජනා ඉදිරිපත් කළත් එම සහන නිසියාකාරව ක්‍රියාත්මක වනවාද නැද්ද යන ක්‍රියාපටිපාටිය පිළිබඳවද රාජ්‍ය මෙන්ම වගකිව යුතු සියලු ආයතන මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු වනවා. පසුගිය දා ලීසින් මාෆියාවට රටේ ජනතාව බිලියන සටන් පාටියද රැගෙන අත්පත්‍රිකා ජනතාව අත බෙදා දෙමින් ඇතැම් කල්බදු සමාගම් වලට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ඒ මහතා රැගෙන ගියා. මේ පසුගිය ජුනි මාස 8 වනදා සුනිල් ජයවර්ධන මහතා මිය යාමට දින දෙකම ඔස්සේ තැබූ වීඩියෝවක් අතිගරු ජනාධිපතිතුමාට මේ කියන්නේ ජනාධිපතිතුමනි දැන් ලීසින් ආයතනත් එක්ක සම්බන්ධකම් පවත්වන වාහන උස්සන පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධ වෙලා තියෙනවා මේ අය මේ රටේ අහිංසක මිනිස්සුන්ට වාරිකයක් දෙයක් ගවා ගන්න බැරුනම් වගේම අර ඔබතුමා දෙනවා කිව්ව සහනය ලබා නොදී ඒකට පොලිය එකතු කිරීමෙන් තවත්
විශාල ප්‍රශ්නයකට මේ ලීසින් කළ වාහනයක් ගත්ත පාරිභෝගිකයා අසු වෙලා තියෙනවා. අපි මේ ඉල්ලීමක් කරන්න ජනාධිපතිතුමාගේ සහනයක් ලබා දීමට ක්‍රියාත්මක වෙන්න දැන් ලීසින් මාර්යා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ආණ්ඩුවත් පසු බහිනවා. අතිගරු ජනාධිපතිතුමනි පාතාල කියාකාරින්ව මර්ධනය කරන ජනතුමා ගත්ත තීන්දුව తీරණය වගේම මේ අහිංසක මිනිසුන්ගේ වාහන උස්සයි යන පාතාලය මර්ධනය කරන්න ලීසින් ත්‍රස්තවාදයෙන් මේ අහිංසක මිනිසුන්ගේ බේරා ගන්න ඔහුගේ මෙම ඉල්ලීම රටේ මෙන්ම රටේ ජනතාවගේම බලාපොරොත්තුවක් නොවන්නේද ආණ්ඩුව විසින් ලබා දුන් කල්බදු සහන නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වටිනා ජීවිතයක් අහිමි වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම මේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට තුල සිදුවන අපරාධ වැළැක්වීමට විශේෂ කාර්ය බලකාය යොදාගත යුතු බවයි. කොරෝනා වදුරත් සමග රජයේ ප්‍රකාශයට පත් කර ලීසින් සහන ලබා දෙනවායි කියලා. නමුත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරාට මහ පොළවේ ලීසින් සහන ක්‍රියාත්මකුනේ නැහැ. මේ ප්‍රශ්න නිසා අද ස්වයං රැකියා වෘත්තිකින්ගේ ත්‍රිරෝද රත් සංගමේ සුනිල් ජයවර්ධන මැතිතුමාට ජීවිතයත් අහිමි වෙලා තිබෙනවා. ඒකට ප්‍රධානතම හේතුව ලීසින් සහනය හරියාකාරව මහ පොළවේ ක්‍රියාත්මක නොවීම තුළ. සුරංගනා ලෝකයක් පෙන්නවා ත්‍රිරෝද රත් රියදුරන්ට දේශපාලන වාසි තබාගෙන. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. ඒ දරුපවුල සම්පූර්ණයෙන්ම අනාථ වෙලාද කො අපේ රටේ ජන සමාජයේට තියෙන ආරක්ෂාව මොකද්ද ජාතික ආරක්ෂාවට මොකද්ද වෙලා තියෙන්නේ මංකොල්ලකාරින්ගේ පාතාලින්ගේ කුඩුකාරින්ගේ භීෂණයට ජන සමාජය යටත් කරවන්නට බෑ රජෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා විශේෂ කාර්ය බලකාය යොදවලා මේව වළක්වන්නට වහම කටයුතු කරන්න ජන සමාජය තුල මිනිමරු සංස්කෘතියකට ඉඩ දබන්නට බෑ සුනිල් ජයවර්ධන මැතිතුමාගේ ඝාතකයෝ ටික වහාම නීති හැමෝට ගෙනවිලා නිත්‍යානුකූලව දැඩි දනුවම් ලබා දෙන්න කටයුතු කරන්න. රට තුල සිදුවන අපරාධ මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ විසින් සියලුම සැලසුම් මේ වන විට සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. එය අද කොළඹ දී පැවති උත්සවයක් අමතමේ. රට යම් කිසි ටේබල් තත්වයකට ගෙන ආපු ගමන් ඒ කියන්නේ රට ඇරපු ගමන් එනවනම් නිරෝධායන නීති කඩගල උද්ඝෝෂණය කරන්න අපි මොකද කරන්නේ මෙච්චර අමාරුවෙන් මෙච්චර කැපවීමෙන් මහ ජනතාව බේරගන්න මෙච්චර කටයුතු කළා අදටත් ඇමරිකාවේ බලන්න මොකද වෙන්නේ ලෝකේ ලොකුම රට බලවත්ම රට අපි එහෙම වුණාද පොඩ්ඩක් ඉවසන්න බැරිද ඇමරිකාවේ කළු ජාතිකයෙක් මැරුණා කියලා අපිට පුළුවන් ද මෙහි ඉඳන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා පාඩමක් උගන්වන්න අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රිස්ක් එකකට තියලා මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා උසාවියෙන් දුන්නනම් මේක තහනම් කියලා මේක කරන්න එපා කියලා ඒකට ගරු කළ යුතු උසාවිනිය. ඉතින් කිව්වහම තේරුම් ගන්න නැතුව ඇවිල්ලා එහෙම හැසිරෙනකොට අල්ලලා උසාවියට දාන්න නැතුව වෙන මොනවා කරන්නද? අර මොන දේ කරත් මනින මිනිස්සු මේ සමාජයේ ඉන්නේ. ඉතින් ඒ අය තමයි ඔය විවේචනය කරන්නේ. නමුත් මේ රටේ මිනිස්සුගේ ආරක්ෂාවට තමයි ඔය හැමදේම කරන්නේ. ත්‍රස්තවාදී වේවා, බෙදුම්වාදී වේවා, කොරෝනාවාදී වේවා, පාතාලිය වේවා, කුඩු උදුර වේවා, කප්පම් ගැනීම වේවා අපි නීති රාමුවක් තුල ශ්‍රී ලංකාවේ බලපෑතන නීති රාමුව තුල අපි මේ සියල්ලම නවත්වන්න පාලනය කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඔබලත් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් දේශීය පුවත්තයි අවධානය. සාමාන්‍යයෙන් ලැබෙන ලිපි අතර අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අසාමාන්‍ය ලිපියක් ලැබුණේ රුපියල් 5000ක මුදලක් සමගින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම ලෙස සඳහන් කළ ලිපියක් ඊයේ දින අරලියගහ මන්දිරයට ලැබී තිබුණා. ආරක්ෂකංශ නිලධාරීන් එම ලිපිය අග්‍රාමාත්‍යවරයාගේ අතටම ගෙනවිත් බහර දුන්නා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ ජීවත්වන වයස අවුරුදු 80 වන වියෙහි පසුවන SB හේවා හැටනම් ගම් සභා සමාජිකයෙක් විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යොමු කර තිබුණා. මෙම ලිපිය විවෘත කළ විට අග්‍රාමාත්‍යවරයා දුටුවේ එම ලිපියත් සමග රුපියල් 5000ක නෝට්ටුවක් ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාටත් මෙය අදාහගත නොහැකි කරුණක් වුණා. ලිපිය සඳහන් වූ කරුණු අග්‍රාමාත්‍යවරයා විසින් කියවනු ලැබුවා. අධිකරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂතුමා අතටම කොරෝනා අරමුදල දායක වීම පිණිස දැනට මම 86 වියේ පසුවන අයකි. 86 මට ඇවිදීමට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමයේ මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ මාසෙ රුපියල් 5000
බැරකරන මාධ්‍ය දායක කර ගන්නා මෙන් කාණුක ඉල්ලා සිටිමි ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි යනු කොයි කාලේ හරි මොකක් හරි කළ ඇති එස්ඩී හේවායට සාම මිනිසුරු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැලිරිගිරිය ඉටුපු ගම් සභාව සභික මම හිතුවා ජනාධිපතිතුමාගේ උපන්දිනයටම ගෙන්නලා මේක දෙන්න මොකද මේ මේක මට එව්වට මේ අයිතිය යටනේ බල නැහැ මං කියන්නේ මේ මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය මේක ලුකු අයට නැහැ ඒකයි මේකේ තියෙන අරද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 230ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බවත් එම මුදල් වලට සිදුවේ කුමක්ද යන්න පිළිබඳවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ප්‍රශ්න කළා. එමෙන්ම අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය අද ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ඇතුළු මෙම සියලු ප්‍රකාශයන් මුළුමනින්ම लोक सौख्य संविधान अमेरिकानु डॉलर मिलियन देशीय तिहा बिलियन हतलिस देकाई दसम हया लबेनवा मे कोरोना तत्वे पालने करगा नमुत अदवेनका अपि दान्ने ने सौख्य अमतितुमिय मे मुदल कोहमद पालने कराने कोहमद क्रियात्मक वेन्ने मोनवगे कारणवलटद मे मुदल लेदे हुए किन मेवा रटट हेली करन्न बैन वहाम इल्लास वेन्न कोरोना वैरस पालने करंट WHO संविधाने अपर डॉलर मिलियन देशीय तिहा लबल दुन अपे मुदले रुपयाल कोटी हारदास देशीय मे मुदल वर्ट मुखद उने कियला මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් බව පැවසෙන මූල්‍යමය දායකත්වයන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරුද සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බම ප්‍රකාශය සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. මේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රසියා මහත්මිය විසින් මට එවන් ලද වාර්තාව. කොවිඩ් 19 රෝගය මර්ධනය කිරීම සඳහා මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිං යොදවා ඇත්තේ ඩොලර් මිලියන 1.9ක මුදලක්. තවත් ඩොලර් මිලියන 2.3ක මුදලක් ඉදිරි වර්ෂය දක්වා ලබා දීමට නියමිතව ඇති බව සඳහන් කර තියෙනවා. කෙසේ වෙතත් අපට මේ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන් කර ඇත්තේ ඩොලර් මිලියන 1.9ක මුදලක් බව මේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා. එතකොට ඩොලර් මිලියන 2ක් ලබා දුන්නම ඩොලර් මිලියන 230ක් ලබා දුන් බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ලද ප්‍රකාශය සම්පූර්ණම අසත්‍යයි. ඩොලර් මිලියන 2ක් ලබා දුන්නම් ඒ වගේ සිය ගුණයක් අප වෙත ලබා දුන් බවත් එය වියදම් කරපු ආකාරය රටට පැහැදිලි කළ යුතු ආකාරයත් එතුමා සඳහන් කිරීම දෙන ලද මුදල වගේ සිය ගුණයක් වැඩි කරලා ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා ඒක අතකින් පුදුම වෙන්නේ නැහැ. මොකද එතුමා මේ වෙලාවේ පත් වෙලා තියෙන දේශපාලන වියවුල් තත්ත්වය නිසා මේ ලබා දුන් මුදල සිය ගුණයකින් වැඩි කරලා ප්‍රකාශ කරන්න ඇති කියලා මා විශ්වාස කරනවා. කොවිඩ් 19 වෛරස් ආසාදිතින් 7 දිනක අද පස්වරුවේ මෙරටින් වාර්තා විමත් සමගම සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1876 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර කොවිඩ් 19 වෛරස සමනය වෙමින් පවතින තත්ත්වයක් තුළ සියලු දහම් පාසල් අවස්ථා කිහිපයකදී ආරම්භ කිරීමට අවධානය යොමු තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් දස දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ ආසාදිතින් අතරට නාවික හමුදා සමාජිකින් 8 දිනක ඇතුළත් අතර අනෙක් පුද්ගලින් දෙදෙනා කටාර් හා මුම්බායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන වෙමින් සිටි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. පහුගිය දිනක වාර්තා වුණා ඉන්දියාවේදී ආසාදිත බවට පත් වුණා කියලා. ශ්‍රී ලංකාවේ කාලයක් සිටි ඉන්දියානු ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ සාරි වෙළඳාමේ සිටි ඒ පිළිබඳ අත්වශයෙන්ම නිශ්චිත කාරණා ඔහු ආසාදිත වුණාද
කුමන පරීක්ෂණයද කරේ නිශ්චිතවම ශ්‍රී ලංකාවෙන් ගොස් කීපයකට පසුවද මේ ආසාදින වුණේ පිළිබඳව අපිට හරියටම විස්තර තවම ලැබිලා නැහැ ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල අවශ්‍ය කරන පියවර අරන් තියෙනවා මේ අනුව 13 දෙනෙක්ගේ PCR පරීක්ෂණ කළා තියෙනවා ඒ ස්පර්ශකයන් ලෙස සලකන්න පුළුවන් ඒ සියලු දෙනාගේ PCR පරීක්ෂණ ආසාදිත නොවන බවට තහවුරු වෙලා තියෙනවා ඒ වගේම ඒ පුදවිය දැනට නිරෝධායනයට පත් කළා තියෙනවා මේ අතර පසුගිය 9 වනදා කොල්ලුපිටිය පොලිස් වසමේ ඇමරිකානු තානාපති කාර්යාලය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට පොලිසිය කටයුතු කළ අවස්ථාවේදී එදින එහි රාජකාරිය නියුතුව සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් 30 දෙනා අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ COVID-19 රෝග වසංගතයේ සමනය වෙමින් පවතින තත්ත්වය මත බෞද්ධ දහම් පාසල්ද සෞඛ්‍ය අංශයෙන් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් අධ්‍යයන කිහිපයක් යටතේ ආරම්භ කිරීමට පසුගිය දා පැවති සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩල මහා සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව දහම් පාසල් අවසන හා ධර්මාචාර්ය ශ්‍රේණි සඳහා එළමෙන ජූලි මාස 12 වන දින සිට දහම් පාසල් කටයුතු ආරම්භ කරන අතර 3 සහ 10 ශ්‍රේණි දක්වා දහම් පාසල් ආරම්භ වන්නේ ජූලි මාස 26 වන දිනයි. එසේම දහම් පාසල් 1 සහ 2 ශ්‍රේණි පාසල් වල 1 සහ 2 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන ඊළඟ ඉරු දින ආරම්භ කරන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසන්නේ. දලිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමකයෙන් නිරෝධායන නීති රීති අනුගමනය නොකරන උද්ඝෝෂකයන් දින 14ක නිරෝධායනයකට යොමු කිරීමට පියවර ගන්නා බව සමකමිනේ ප්‍රකාශක අමාත්‍ය වඳුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් अमेरिका एक्सत जनपद विसी खलु जाति पुज्जल मराधमीम संबंधे लोपुरा विरोधताव मतुरा साधारण अंगीकर समस्त लोक जनता में ये क्रिया मार्गे हिलादकिनो अभी हेमोम एगन किसी प्रश्न को तर्क ये संबंधित उद्घोषण क्रीम संबंधे मे अवस्था पोलिस विसी अधिकरण गोहिंग ताना नियोग्य लागन विलवा एवं तत्व मीन पशु अति नोना कारेट जनाधिपत नियोग कल मोनम हेतु निशावत पारदी नुकर कोरोना वसंगत काल परचे तुरदी ए अतिवेन तत्व अदाल पार्श्वयान गिनी दिन दाहतर को विशियक निरोधायन काले कट यटत क्रीम तमय करंटवे अध्यापन अमेत्मा पासल शिशुंट लबन वर्षे सिट निन्यादुन लबादी में क्रमवेदे वेनस्खला वौचर्य मगिन कली मुदल प्रमाण तमय लबादुन्नी दीर्घ वसे मेरटे कर्मांत रेदिपिली अंगलुंग एतुलु सीलु कर्मांत बेटुनानि कोरोना वसंगते कारण कोटगेन ओंट आदाय मार्ग हई मुना ओं सीलु दिनाम एकतु वेला अमात्यतुमत एक्क साकच्छा करला तिबेनवा मे तमन्ट एनोम दुन्नो अवश्य रेदि प्रमाणे नियत वसे मे रट तुल निष्पादने करला देनवा कियला නියත වශයෙන්ම සමග ජන බලවේගයේ බහුතර ජන වරමින් ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. සමගී ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 9 වනදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට ගත් තීරණයත් සමග එම පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අදපත් කරනු ලැබුවා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් दिन नियम किरी विपक्षे कुमंत्रण अभी मेतिवर्ण को समहार वेलावल्ट मेतिवर्ण को तर्जनांगुलिय रजे समहार नियोजित मेतिवर्ण को अभी मोनम नमूत आंडव चेतनान्वित वक्रव मेतिवर्ण को विविध तर्जन सिद्धकर विपक्ष विधियट मीलंग आंडव पीठवन्ने नियत वशेम समगी जन बलवेगे केन दडी विश्वास तेक्क अभिता पहदिलो केन अगोस्तु मासे हयवेंद हवस्सेन कोट मेरटे बहुतर जनतावगे वरमिन सजित प्रेमदास मेत्तुमाव अगमति पुटुवे वाडिवेला ईलंग आंडुव हदन गमन निसा ए गमनट तमयि अपि सुदनमिन इन्ने ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ පිරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉදිරියේදී එක්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
සජිත් ප්‍රේමදාස මහත්තයා දෙවනි පරාජය ලැබමින් පවතිනවා. මොකද පළවෙනි පරාජය තුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා ලක්ෂ ගානක් අතිදැවන්ත පරාජයක් එයා ලබා ගත්තා. දැන් පහුගිය දිනේ මංගල සමරවීර අමාත්‍යවරයා සමග ජන බලවේගයෙන් ඉවත් වෙලා ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව එතුමා ඉවත් වුණා. ඒ වගේම දැන් ඊයේ දිනේ ගන්නකොට ගාල්ලේ අම්බලගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකතුමා ඉවත් වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එකතු වුණා. අවසානයේ ඔය සමග ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කීයද ඉතුරු වෙන්නේ කියලා ඔබතුමාලට බලා ගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා ඔබතුමාලා පුදුම වෙන්නේපා හෙට දිනේදී රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා ඇවිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්තත් අපි මේ සියලු දෙනාට මතක් කරනවා වැරදිකාරයෝ වංචාකාරයන්ට මේ සමාජිකත්වයෙන් අපිට එකතු වුණා කියලා ඒ වගේම බේරෙන්න ලැබෙන්නේ නැහැ කියන පණිවිඩය විතරක් අපි මේ සියලු දෙනාට ලබා දිය යුතුව තියෙනවා. UMP ඉන්න ජනතාව අපි ගම්වල ඇවිදිනකොට අපි දන්නවා ඒගොල්ලන් මේ ටෙලිෆෝන් කතාව දන්නේ නැහැ. ඒගොල්ලෝ අලිය ලකුණු දන්නේ ඒක රනිල් වික්‍රමසිංහ හොඳට දන්නවා. ඒක නිසා ඒ උපක්‍රමයේ තමයි දැන් මේ පාවිච්චි කරමින් යන්නේ. මංගල සමරවීර පැහැදිලිව එයාගේ අරමුණ පීතර විදියට මේ එක්සත් ජාතිපක්ෂයේ ලයිස්ට්ුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්න පිළිබඳව සැකයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකම විපක්ෂයේ උත්සාහ කරන්නේ නිරන්තරයෙන් මැතිවරණ ඉල්ලලා වුන් සටන් කරන්න. ශ්‍රී ලංකාවේදී අපි දකින්නේ විපක්ෂය ඔවුන්ට මැතිවරණ අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕනේ මේ ඡන්දය කල් දාගෙන ඔවුන් ඉන්න තැන ඉඳගෙන ඒක වැජමෙන්. මම හිතන්නේ ඒ නිසාම රටේ ජනතාවට මේ අය එපා වෙලා තිබුණ අවස්ථාවක තමයි මේ මහ මැතිවරණය තියන්න කටයුතු කරන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි අවධානය. මැතිවරණ කොමිසමේ නියෝජිතයෝ ප්‍රකාශ කරේ මැතිවරණ පනත අනුව මේ සමාජයට අවඩදායක පුද්ගලයන් දේශපාලනයට එවන්න එපා කියලා මං හිතන්නේ කිසිම කෙනෙකුට මේක තොප්පිය තමන්ගේ අතට දාගන්න උවමනාවක් නැහැ. මං හිතන්නේ ආණ්ඩුව ඒක කැමැත්තෙන්ම ඔළුවට දාගත්ත ඒ තොප්පිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ප්‍රකාශ කළා තිබුණා නියම එක්සත් ජාතික පක්ෂයේ තියෙන සිරිකොතේ. එතකොට මම අහනවා මන්ත්‍රීවරුන් 80කට වැඩි ප්‍රමාණයක් එක්ක නාම යෝජනා දීපු සමගි ජන බල වේගයේ ඉන්නේ ඩුප්ලිකේට් කණ්ඩායමක්ද? මම කියනවා මේ රටේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි නායකත්වය වෙන්නේ සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. ජනතාවට දැන් ඒ ලැබිලා තියෙන අවස්ථාව සුවර්ණමය අවස්ථාවක්. බලය වෙනුවෙන් එහෙට මෙහෙට පයින් නැති මිනිසු ටිකක් තෝරලාපත් කරලා ඇරියොත් ජනතාවට ඉස්සරහට යනකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් අපි සමාජයේ යමක් කරාගෙන අපිට අවශ්‍ය වෙන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක්. පංච මහ බල වේග වගේ අෂ්ට මහ බල වේගයක් මෙතන ගොඩනගන්න ඕනේ. මාධ්‍ය එකතු කරගන්න අපේ ආරක්ෂක හමුදාවල් එකතු කරගන්න ඕනේ, අපේ තාරුණිය එකතු කරගන්න ඕනේ. මොකද රටක් ඉදිරියට යනවා නම් මේ කණ්ඩායම් සියල්ල අපි එකතු කරගත යුතුයි. දැන් අපි අගෝස්තු 5 වෙන්න පුළුවන්, ජූලි මාසයේ අග තිබ්බත් අපි මැටිවරණ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අගෝස්තු 5 වෙනකොට අපි 3-2 නෙවෙයි ඊටත් එහා ප්‍රමාණයක් ගන්නවා. අද මේගොල්ලෝගේ පක්ෂවලට ඇති වෙලා තියෙන තත්ති දිහා බලපුවා. දැන් හරියට මේ මහා මැතිවරණේ පටන් ගන්නකොට ගල්කිස්ස වෙරළට වෙච්ච වැඩේම තමයි මේ පොහොට්ටුවේ කණ්ඩායමටත් ඉරලා තියෙන්නේ. හොඳේව ටික ගහගෙන ගිහිල්ලා උණු රොඩු ටික ගිහිල්ලා ඕක පොහොට්ටුව පැත්තේ නැමති මේ මහමැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ඉහළම ජනවරමක් ලබා ගන්න ඔය ජනවරම ලබා ගත්තට පස්සේ සීරිකොත බලයත් අපි අපේ පැත්තට ගන්නවා. සමගි බලවේගයේ අය මේ වෙනකොට තීරුම් අරගෙන තියනවා ඒ දේශපාලන ගමන පරාජිත දේශපාලන ගමනක් කියලායි. ඔවුන් ආරම්භ කරපු ගමන මම එදත් කිව්වා මොවුන්ට යන්න මාවතක් නැහැ. දේශපාලන වශයෙන් අන්ත අසරණ ස්වභාවයක තමයි උන් ඉන්නේ. ඔවුන්ට ජයග්‍රහණයක් පේන මානවකවත් නැති නිසා ඉවත් වීම හැර විකල්පයක් මේ කාටවත් නැහැ. මේ රටේ මිනිසුන්ට ආර්ථික වශයෙන් සංවර්ධිත රටක ජීවත් වීමේ අයිතිය අපි දිනවනවා. මිලිටරිකරණයෙන් තොරව අපි දිනවනවා අපේ රටේ ජනතාව මිලිටරිකරණයකට යන්න දෙන්නේ නැතුව. ඒ වගේම මේ රට පවුල් පාලනයට යන්නේ නැතුව රටේ ජනතාව දිනවනවා. වැඩබැරි ආණ්ඩුව ගෙදර යවලා මේ රට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි පිහිටවනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. මේ පෝර ප්‍රශ්නය ආණ්ඩුව ගොවීන්ගේ හඬ රැහුම් ගන්න නොදී ආණ්ඩුවේ ඡන්ද දේශපාලන වැඩක් කරන්න ගියපු නිසා ගොවි ජනතාවත් අසරණ වෙලා තියෙනවා, කෘෂිකර්මාන්තයත් අසරණ වෙලා තියෙනවා. ආණ්ඩුව නොමිල දෙනව නම් ප්‍රමාණවත් වර මේ පෝර ප්‍රමාණයක් නොමිල දෙන්න ඕන. අද ගොවින් පොලිමේ ඇවිල්ලා ඉල්ලන්නේ මොකක්ද? නොමිල පෝර නෙමෙයි, ශල්ලි වලට හරි ප්‍රමාණවත් පෝර දෙන්න කියලා. අපි දැන් අපිට මතකයි ගොවිගේ කාලේ පළාත් සභාවේදී දාම සතන්ගාමි විදියට හැසිරෙන අවස්ථාව. මේ தත්ත්වයට එක්ක ඔබතුමා මෙවර නිහඬ වෙලා ඉන්නේ. නිහඬ නෑ නිහ. මම නිහඬ කරලා තියෙන්නේ. මට කාඩ් එක දුන්නා නම් අවධානය. COVID-19 වෛරසය පැතිරීමේ ආරම්භය සිදු වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නොව එම වසරේ අගෝස්තු මාසයේ සිට බවට නවතම වාර්තාවලින් හෙළි වී තිබෙනවා. ලොව පුරා COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 74 ලක්ෂ ඉක්මවා ගොස් ඇති අතර ඒ සටහන් වන්නේ 74 ලක්ෂ 58 දහස් 921ක් ලෙසයි.
වෛරස හේතුවෙන් ලබ පුරා පුත්කලින් 4 ලක්ෂයකට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබෙනවා. වෛරසය පිළිබඳව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ නව අධ්‍යයනයකට අනුව හෙළි වී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පමණ වෛරසය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. ඒ අනුව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් 2018 ජනවාරි මාස 9 වනදා සිට 2020 අප්‍රේල් මාස 30 වනදා දක්වා කාලය තුළ වුහාන්හි ප්‍රධාන රෝහලක වාහන නැවැත්වීමේ ස්ථානවල චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම නිගමනයට එළඹ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. වෛරස හේතුවෙන් දැඩි බලපෑම එල්ල වූ ඇමරිකාවේ මේ වන විට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම ආසාදිත ලැයිස්තුවේ 5 වන ස්ථානයේ පසු වන ඉන්දියාව තුළ වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව හා සැසඳීමේදී සුවය ලබන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ. මේ අතර බොලිවුඩයේ සුපිරිතරුව වන අමිතාබ් බච්චන් මුම්බායි අතරමන්ව සිටින ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් 700ක් පමණ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාම සඳහා ගුවන් ගමන් සංවිධානය කර තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර කොරෝනා වෛරසයේ වැළඳුණු රෝගීන් කිසියෙකු දින 20ක පමණ කාලයක සිට නව ශ්‍රීලන්තෙන් වාර්තා නොවන අතර ඉදිරියේදී මංගල උත්සව අවමංගල කටයුතු හා පොදු ප්‍රවාහනය කිසිදු සීමාවකින් තොරව නැවත ආරම්භ කළ හැකි බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එරට COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද පසුගිය දා සම්පූර්ණ සුවය ලබා පිටව ගියා. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.